එකින් එක මහිතන්න මතකඇති නේ දෙකින් එක කතා කරා පළවෙනි ලේයර එක විදිට අපි ගන්න ෆිසිකල් ලේයර එක භෞතික ස්තරය එයා මොනවටද වග තියෙනවා කියලා කිව්වේ කන්ෆර්ම් ඩේටා කමියුනිකේෂන් ඇස් ට්‍රාන්ස්මිෂන් මීඩියම් ඇන් බිට්ස් සම්ප්‍රේෂණ මාධ්‍යයක් දිගේ දත්ත සහ බිටු සම්ප්‍රේෂණය වීම තමයි එයා වග තියෙනවා කියලා කිව්වේ නේද ඊට පස්සේ දත්ත සන්ධාන ස්තරය දෙවනි ලේයර එක ඩේටා ලින්ක් ලේයර එක දත්ත පැකට් ටු බිටු බවට පරිවර්තනය කරන මාධ්‍ය ප්‍රවේශය ලබා දෙනවා කන්වර්ට් ඩේටා පැකට්ස් ඉන්ටු බිට්ස් ඇන් given access to the media bits වලට නෙමෙයි මම කිව්වා මේක මේක හදාගන්න frames වලට කියලා ඈ ඔව් ඈ දැල් දුන්නේ ඇයි මේකේ note එක මේ මම දැම්මන අර ප්‍රශ්න දෙන ගමන් දාලා තියෙන note එක මම කන්වර්ට් කරානේ නැමෙ තියෙනවා ඉල්ල මේ ඔකට දාලා දුන්නනේ නෑ මේ කොන්ට දාලා නැද්ද ආයෙ කොන්ට දාලා නැහැ අහෝ කේ දෙක ඉරක දිතකි රයිට් මම ඒක නංග දෙකම දානක දැම්මට ඒක කරිටේ ගිහිලා දින්නේ ඉල්ල මේකට දාලා තිබුණා රයිට් මං දෙක එහෙනම් ඒක ලියලා නැතුවද ගෑන ළමයි නේ ස්ලයිඩ්ස් ස්ලයිඩ්ස් 18ක් තියෙනවා එතන ස්ලයිඩ්ස් 18ක් තියෙනවා ඒ කියන්නේ ඔක්කොම ටික මම දැම්මේ. ඔන්න දැන් දැම්ම group එකට. හරි. එතන තියෙනවා ජාල කරන ආකෘති කියන තැන ඉඳන්. කවුරුත් ඇහුවේවත් නැහැ ඉතින් මටත් නැත්ත ඇහුවා නම් ආ දාලා තිබ්බා ලිව්වා කියලා කියනවා. මට දැන්නම් වෙන්න නැහැ වෙයි. නැද්ද? මම දැම්මේ මෙන්න මේ නෑ මෙන්න මෙතන ඉඳන් මම දා දුන්න નોට් එක මෙන්න මෙතන ඉඳන් ජාල කරන ආකෘති network models කියන තැන ඉඳන් TCP IP වල models ටික දැන් ඒක ගිය සතියට කලින් සතිය කරපු දිගනේ ඒකෙත් සමහර අයට මග ඇරලා තිබුණ නිසා හරි ආ සමහර වෙලාවට කලින් සතියේ નોට් එක ඉල්ලලා යටි තරක් දැම්මත් දන්නේ මේක මොකක්ද කියලා මේ ඔයගලට දැන් වුණාද දැන්නේ සෝරි ඈ මගේ අතින් එන්නේ ඇති වැරදි මේ හතරයි ඊට පස්සේ OSI මොඩල් එකයි OSI මොඩල් එකේ මේ මොඩල් එකේ තියෙන ෂෝට් නෝට් එකයි ඊට පස්සේ මේ ලේයර්ස් ටික ඔක්කොම මම මේ ටික දැන් කතා කරන්නේ නේද කතා කරපු නිසා මේක මෙන්න මෙතෙන්ට එනකන් ඔන්න ඔතෙන්ට එනකන් ඔක්කොම ටික තමයි දැම්මේ හරි මම දැන් ආපහු ගෑන් ළමෙන් group එකට දැම්ම දැන් just now slides 18ක් තියෙනවා හරිද එතකොට ඔයගොල්ලෝ බලලා අවශ්‍ය ප්‍රමාණයට ඉඩ තියාගන්න මේ ඒ අතර හරිද රයිට් එතකොට ඒක එහෙම මතක තියාගන්න ඕනේ හරි ඊට පස්සේ මම අපි කතා කරා දැන් මේ හැම ලේයර් එකක් මම මෙතනදී හිතේ පොඩ්ඩක් මතක් කරගෙන මේ නේද ඊට පස්සේ network layer එකේ මේ හේතු වෙනකොට පරිස්සමෙන් හරි බෝඩ් එක හෙල්ලනවා network layer එකේ තුන්වෙනි layer එකේ තමයි data packets සම්ප්‍රේෂණය වෙන්නේ නේ දත්ත packet to සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ එතකොට ඒකට router එක තමයි වගේ කියනවා කියලා කිව්වේ ඊට පස්සේ transport layer එක හතරවෙනි layer එක විදිහට ගත්තා එයාගේ control data transfer between communication ends සන්නිවේදන අග්‍ර අතර දත්ත හුවමාරුව පාලනය කරයි කියලා කියනවා. ඊට පස්සේ session layer එක SSS ස්තරය කියලා කියනවා. ඒකෙදි build maintain terminate the connection between applications. session එකක් close කරන session එකක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම කරන්නේ යා. session එක network connecting session එකක් right. ඊට පස්සේ presentation layer එක තමයි encryption වලට දත්ත පරිවර්තනය කිරීම. දත්ත පරිවර්තනය කිරීම කියන කොටස කරන්නේ යා කියලා කිව්වා. එතකොට ඊළඟට application layer එක දත්ත පරිශීලකයා සහ උපාංගය අතර ඉන්ටර්ෆේස් එකක් අතුරු මුණතක් පරිශීලකයාට පරිගණකයේ පාවිච්චි කරන්න. නැත්නම් network එකේ device එක පාවිච්චි කරන ඉන්ටර්ෆේස් එකක් දෙනවා. දැන් අපි ගත්තොත් එම් zoom map එක නේද application එක අපි on off කරන ඒවා share කරන ඒවා. එතකොට ඒ ටික අයිති වෙන්නේ application layer එක විදිහට තමයි අපි සලකන්නේ ඒ ටික. යෙදුම් ස්තරය කියලා. හරි. එතකොට ඒ එක එකට අදාළව protocol එකක් මොකක්ද කියන එක data unit එක සහ device එක මොකක්ද කියලා අපි කතා කරා. හරි.
එතකොට මේ ටික අතිශයින් වැදගත්. අනිවාර්යෙන් පේපර් එකේ අහලා තියෙනවා. මම තවචුට්ටකින් පෙන්නනම් ඕගලන්ට ඔන්ලයින් MCQ එක පොඩ්ඩක් ඔන් කරලා. හරිද? මේකේ අහලා තියෙන ප්‍රශ්න අහලා තියෙන විදි. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ පාඩම් ගන්න කොහොමද කියලා පොඩි අයිඩියා එකක් එයි ඔයගොල්ලන්ට. හරි. ඊළඟට අපි මේ එකින් එක විස්තර කතා කරා. නමුත් වැදගත්ම වෙන්නේ මෙන්න මෙතන මේ chart එක මතක තියාගත්තනම් ගොඩක් දුරට ඇති කියලා මම කියව. නමුත් මේ ටික වැඩි වණක් විස්තර විදිහට පාවිච්චි කරන්න. හරිද? Right. එතකොට ඔන්න යදුම් ස්තරය. ඊට පස්සේ මෙන්න OSI සහ TCP/IP ආකෘති අතර සංසන්දනය. මේ ආකෘති දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. Layers 7 පාඩම් කරගන්න ඕනේ. ඊළඟට අනිත් එක්කෙනාගේ Layers 4. හරිද? Right. ඊළඟට අපි මේක කතා කරානේ. කතා කරා නේද? හරි. හැබැයි මේක මම නෝට් එකේ දැන්නේ නෑ මට මතක ඇදියේ. මේක ඔයගොල්ලෝ ලිව්වද? ලිව්වා නේ. මේද ලිව්වා නේ. එතකොට මෙන්න අලුත් මාතෘකාවක්. දැන් අපි මෙච්චර වෙලා හිටියේ 6:10 කියන මාතෘකාවේ. දැන් අපි එන්නේ 6:11 කියන මාතෘකාවට. 6:11 මාතෘකාවේ තියෙන්නේ investigate the security aspects of the communication and protection of devices connected to the internet. අන්තර්ජාලයට සම්බන්ධ ලැබෙන උපාංග සහ දත්ත සංවේදනයේදී ඒගොල්ලන්ගේ භාවිතා වෙන උපාංග අතර ආරක්ෂාව ගැන අපි කතා කරන්නේ. හරිද? එතකොට මේ ආරක්ෂාව සඳහා අපි කරන ක්‍රියාවලියට අපි කියන්නේ මොකක් කියලාද? encryption කියලා. එහෙම නැත්නම් গুপ্ত කේතනය කියලා. එතකොට encryption වලදී මොකද්ද කරන්නේ? අපිට තියෙන දත්තය අපි පොඩි වෙනස්කමකට භාජනය කරනවා නේ. දත්තය පොඩි වෙනස්කමකට භාජනය කරනවා. එතකොට ඒක කාටවත් කියව ගන්න තේරුම් ගන්න බැහැ නේද? ඊට පස්සේ ඒක යවනවා. යවුවට පස්සේ ගමනාන්තයේදී නැවත රහස නේද? අර වහපු එක නේද? ඔතපු එක ලෙහන්න ඕනේ ආ. ලෙහලා ගන්න ඕනේ. රයිට්. එතකොට මේ වැඩේ අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් කියලා කිව්වා encryption කියන එක. গুপ্ত චේතනය කියන එක. ඒකේ ආකාර දෙකයි මොකද්ද? එකක් සමමිතික යතුරු গুপ্ত චේතනය, අනිත් එක අසමමිතික යතුරු গুপ্ত චේතනය. හරිද? එතකොට මේකේ සමමිතික යතුරු গুপ্ত චේතනය කියන එක symmetric encryption කියන එක මම පොඩ්ඩක් එදා පැහැදිලි කරානේ. පැහැදිලි කරානේ. අකුරු පාවිච්චි කළා නේ? රයිට්. එතන ඕගලන්ට පුළුවන් ඕගලන්ගේම encryption method එකක් හදාගන්න සැබෑ ජීවිතේදී. සැබෑ ජීවිතේදී රහසේ ලියුමක් ලියුම් එවන්නේ නැහැ නේද? දැන් message නේවන්නේ නේද? ඒක කොහොමද end to end encryption එක තියෙන්නේ? ආ right. එතකොට මේ ඕගලන්ටම ක්‍රමයක් හදාගන්න පුළුවන්. තේරුණේ දිගෝනි? right. තාම ඕන වෙලා නැතුව ඇති. ආ right. අනිත් එක තමයි asymmetric key encryption අසමමිතික යතුරු গুপ্ত චේතනය. right. අපි බලමු මොකද්ද මේ සමමිතික යතුරු গুপ্ত චේතනය? symmetric key encryption කියන්නේ දැන් මේ වගේ මතක තියාගන්න මේ වචන පැහැදිලි කරලා හරියන්නේ නැහැ. වචන නම් වචනේ තියෙන්නේ හරි. right. සමමිතික යතුරු গুপ্ত චේතනයේ හෙවත් symmetric key encryption කියන්නේ මොකක්ද? හරි. මෙතනදි කියනවා the encryption process where same keys are used to encrypting and decrypting the information is known as symmetric key encryption. symmetric එහෙම නැත්නම් සමමිතික යතුරු গুপ্ত චේතනය කියලා කියන්නේ අපි මේක ලොක් කරන්නයි ලොක් එක අරින්නයි එකම කී එකක් පාවිච්චි කරනවා. එකම දැන් අපි සරලව ගත්තොත් අපේ සාමාන්‍යයෙන් මේ එහෙමනේ සාමාන්‍ය ලොක් එකකුයි යතුරු එකකුයි ගත්තත් එහෙමනේ එක යතුරක් දාලා ලොක් එක හරි ලොක් කරන්න පුළුවන් ඒ යතුරේම ලොක් එක අරින්නත් පුළුවන්. එතකොට එක යතුරයි පාවිච්චි කරන්නේ. අර ඒ අදහසෙන් තමයි යතුරු කියලා කියන්නේ. ඒතරම් කී එකක් කියලා කියන්නේ මොකක් හරි කෝඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතඩ් එකක් වෙන්න පුළුවන්. ක්‍රමයක් වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇරෙයිද? හරි. හරි. එතකොට සමමිතික යතුරු গুপ্ত චේතනය කියනවා වෙන එක කී එකයි තියෙන්නේ. දෙපැත්තටම සමවරයි. දෙපැත්තටම සමමිතිකයි කියන තමයි අදහස. සෙන්ඩර්ටයි රිසීවර්ටයි යවන්නාටයි ලබන්නාටයි දෙන්නටම සමමිතිකයි ඒක. The when using symmetric key encryption, user must share the common key separately prior to the exchange of information. මේ සමමිතික යතුරු গুপ্ত චේතනයේදී වැදගත්ම කාරණාවක් තමයි යවන්නා සහ ලබන්නා දෙන්නම පාවිච්චි කරන එකම යතුරුනේ එකම ක්‍රමයනේ. ආ එතකොට මේ දෙන්න ඒක තොරතුරු හොමාරු කරන්න කලින් ෂෙයා කරගන්න ඕනේ. මාරු කරගන්න කියන්නේ දැනගන්න ඕනේ දෙන්නම. එහෙම නැතුව යතුරත් දත්තයත් එකම යවුවොත් මොකද වෙන්නේ? එතකොට ඉතින් කවුරු හරි දෙකම හොරෙන් ගත්තොත් උඩ යතුරක් තියෙනවා දත්තයක් තියෙනවා අරගන්න පුළුවන් නේද? ආ ඒ නිසා අපි කියනවා මේක අනිවාර්යෙන් කියන්න ඕනේ මේක separately. කී එක යවන්න ඕනේ separately වෙනම දත්තයට
පරිබාහිරව තමයි මේක යවන්න ඕනේ. දත්තයට පරිබාහිරව යවන්න ඕනේ, වෙනම යවන්න ඕනේ කියන එක තමයි මේකේ අදහස. සමමිතික ඇතුළු ගුප්ත කේතනයේ භාවිතා කරන විට පරිශීලකයන් තොරතුරු හුවමාරු කර ගැනීමට පෙර වෙනම පොදු යතුර හුවමාරු කරගත යුතුය. එතකොට එක කී එක දැන් ඒ වගේ එක කී එක උදාහරණයක් හිතන්න. අපි පාවිච්චි කරනවා දත්තයක්, ICT කියන වචනය තමයි දත්තය අපි යවන්න යන්නේ. එතකොට අපි කේතන යතුර නැත්නම් එන්ක්‍රිප්ෂන් කී එක තමයි A සඳහා 0.1 කියන කෝඩ් එක, B සඳහා 0.2 කියන කෝඩ් එක පාවිච්චි කරනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා C වලට මොකද්ද කෝඩ් එක කියලා. C වලට 3. ඒක තමයි යතුර. යතුර කියන්නේ ක්‍රමවේදය දැන්. හරි, පැහැදිලිනේ. A අකුර සඳහා 0.1, B අකුර සඳහා 0.2 කියන ක්‍රමවේදය පාවිච්චි කරනවා. එහෙනම් C අකුර සඳහා 0.3, D අකුර සඳහා 0.4. රයිට්, මේ මෙතඩ් එකට. එතකොට ඔන්න අපි යවනවා දැන් මේ යවන්න ඕනේ ICT කියන කෝඩ් එක මේ කේතන යතුරෙන් එන්ක්‍රිප්ට් කරාට පස්සේ, গুপ্ত කේතනය කරාට පස්සේ අපිට ලැබෙන එකට අපි කියන්නේ කේතික පෙළ කියලා. කේතනය කරන ලද ටෙක්ස්ට් එක පෙළ. අපි කියන එකට සිපර් ටෙක්ස්ට් කියලා. සිපර් ටෙක්ස්ට්. දැන් මේ වචනේ ඇත්තටම සිපර් කියලාද දන්නේ කියවෙන්නේ නේ? කොහොමද හොයාගන්නේ? මම දන්නේ නැහැ. ඔක ඉංග්‍රීසි මිස් කෙනකින් අහන්න ඕන. හැබැයි ඉංග්‍රීසි මිස් කෙනකින් ඇහුවත් ඔක මේ මොනවද අපි ඒවට කියන්නේ? මේ Google Translate දාලා බලන්න. මේක මේ පාරිභාෂික වචනනේ. ඒ නිසා ඒගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. Google Translate නේ, Google pronunciation දාලා හොයාගන්න ඕන. ඔව් ඒගොල්ලෝ මේ කිය මේවා කරනවා නේ, අර වොයිස් එක දෙනවා. නමුත් ඒකට තියෙන අර අපි කියන්නේ මේ නිල ක්‍රමවේදය තමයි Google pronunciation. හරි, Google pronounce කියලා ගහලා space එකක් තියලා මේ වචනේ ගහුවාම එයා පෙන්නනවා. පෙන්නනවා මේ කියනවා එයා. American English විදියට කොහොමද කියන්නේ? ඒක International English විදියට කොහොමද කියන්නේ? British English විදියට කොහොමද කියන්නේ? ඔන්න ICT කරන ළමයි විදිහට අමතර දෙයක් දැනගෙන ඉන්න ටීචර් කෙනෙක් ඇවුත් කියන්න පුළුවන් සපෝට් එකක් දෙන්න බල ඉංග්‍රීසි ටීචර්ස් වලින් මොනවද පුළුවන්. හරි, සමහර අය දන්නේ නැහැ වචන. ඇත්තටම කොහොමද සිපර් ටෙක්ස්ට් එක ගුවරද හරියට දන්නේ නැහැ. සර්ච් කරලා බලන්න. හරි, ඊට පස්සේ ඔන්න යවන කේතික පෙළ මොකක්ද යවන? 0.9 0.3 20. 0.9 කියන්නේ දැන් අපි ඕඩර් එකට අරගෙන ගිහලා හොයාගන්න ඕනේ අකුර මොකක්ද. දැන් ඕක මේ මෙන්න මේ කී එක මම ඕගොල්ලන්ට කියන්නේ නැතුව මම මේක දුන්නා නම් ඕගොල්ලෝ ලොවෙත් හොයන්නේ නේ. හරිද? තේරුණාද? ලොවිත් හොයන්න බෑනේ. තව තියෙනවා ඊට වඩා ක්‍රම තියෙනවා. තව හරි. රයිට්. ෂර්ලොක් හෝම්ස් පොත් කියවගෙන අතුසන් බලන්න. තියෙනවා මේ වගේ ඔය වගේ එන්කෝඩින් මෙතන තියෙනවා. නැට්ටුවන්ගේ පෙර අයර නේ. වචන දෙකෙන් දෙකට යවන එක තියෙනවා. ඒක කියලා දෙන එක තව. නෑ නෑ. ඒක නිකන් කියවලා බලන්න. පොත් එක ඔක්කොම කියවන්න හරි. මෙන්න කේතික පෙළ. සිපර් ටෙක්ස්ට් එක. රයිට්. ඊට පස්සේ විකේතන යතුර මොකක්ද? ඉතින් ඒකත් මේකම තමයි. A අකුර සඳහා 1, B අකුර සඳහා 2 කියන දෙක තමයි encryption මේ decryption key එකක්. එකම key එකනේ, තේරෙනවනේ? එකම යතුර. එතකොට මේ ආපු text එකට 9 කියන්නේ මොකද්ද, මොන අකුරද කියලා හොයාගත්තා. 0.3 කියන්නේ මොන අකුරද කියලා හොයාගත්තා. 20 කියන්නේ මොන අකුරද කියලා හොයාගත්තා. අන්න එතනින් ඔයගලට එනවා මෙයා යවපු දත්තය මෙතෙන් දෙනවා. එතකොට එහෙම මේ code එක නැත්තම් මේ key එක දන්නේ නැතුව මේ අතරමැද ඉන්න කෙනෙක්ට අතරමැද ඉන්න කෙනෙක් දන්නවද මේ මොකද යන්නේ කියලා? දන්නේ නැහැ. ආන්න ඒකට තමයි අපි කියන්නේ গুপ্ত කේතනය කරනවා කියලා. গুপ্তයි කියන්නේ සංගවලවකයා තමයි. සංගවල කෝඩ් කරනවා. গুপ্ত කේතනය සරල අදහසක් මම කිව්වේ. එන්ක්‍රිප්ෂන්. මොකද යන එන්ක්‍රිප්ෂන් කියන්නේ? අපි යවන දත්තේ තව කෙනෙක්ට අතරමැදි තෝරලා ගන්න හොයාගන්න බැරි වෙන විදිහට හංගලා යවනවා. සරලව කිව්වොත්. গুপ্ত කේතනය එන්ක්‍රිප්ෂන්. තේරුණාද අදහස? හරි. ඔය එන්ක්‍රිප්ෂන් පැත්ත ගැන MCQ වලේ මහලා තියෙනවා ඈ. එනිසා ඒක වැදගත්. හරි, මේකට අපි කියන්නේ සමමිතික ඇතුළු গুপ্ত කේතනය කියලා. සිමෙට්‍රික් එන්ක්‍රිප්ෂන්. එහෙනම් මේ තියෙන්නේ කොටාවේ නේ. මේ තියෙන්නේ අසමමිතික ඇතුළු গুপ্ত කේතනය. අසමමිතික ඇතුළු গুপ্ত කේතනය. ඒක මොකක්ද කියලා මම වෙනම කියන්න. සිමෙට්‍රික් එන්ක්‍රිප්ෂන් එක පැහැදිලිනේ? පැහැදිලි. හරි. එහෙනම් ලියා ගන්න ලස්සන. ගෑන ළමයින්ට අර ඉඳ තියපු තැන අවුලක් නැහැ නේ. ඒක තියෙනවානේ අපේ ඩයිට් විප්පන්නේ. හරි. ලියා ගන්න බලන්න ටක් ගාලා ලියාගෙන ඉවරලා අතෝස්සන්. හරි, එතකොට මේකෙදි අසමමිතික යතුරු গুপ্ত කේතනය නැත්නම් asymmetric key encryption කියලා කියන්නේ මම කිව්වා යතුරු දෙකක් පාවිච්චි කරනවා. දැන් යතුරු දෙකක් කිව්වහම මේක ක්‍රමවේදයන් දෙකක්. හරිද? එතකොට මේ ක්‍රමවේදයන් දෙක they encryption process where
different keys are used for encrypting and decrypting the information is known as asymmetric key encryption. අපි මෙතන යතුරු දෙකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ක්‍රමවේදයන් දෙකක් පාවිච්චි කරන්නේ. හරිද? Every user in this system needs to have a pair of dissimilar keys. මෙතනදී එකිනෙකට වෙනස් keys දෙකක්, ක්‍රමවේදයන් දෙකක්, මොකක් හරි ක්‍රමවේදයන් දෙකක්, අපි කියනවා යතුරු දෙකක් පාවිච්චි කරනවා මේ encryption සහ decryption වලට. ඡේදනය සහ අනිත් එක මොකද්ද? গুপ্ত ඡේදනය සහ විකේතනය සඳහා. encryption කියන්නේ গুপ্ত ඡේදනය, decryption කියන්නේ විකේතනය. හරිද? ඊළඟට හරිද? එතකොට මෙතනදී යතුරු දෙකක් තියෙනවා. ඒ යතුරු දෙකට අපි කියන්නේ දැන් මේ ක්‍රමවේදය. මොකද ක්‍රමවේදය අසමමිතික යතුරු গুপ্ত ඡේදනය. නැත්නම් asymmetric encryption වලදී පාවිච්චි කරන යතුරු දෙකක් තියෙනවා. ඒ යතුරු දෙකට අපි කියන්නේ පුද්ගලික යතුරු සහ පොදු යතුරු කියලා. Private key and public key. Private key and public key. These keys are mathematically related. Mathematically related. ඒ කියන්නේ ඒක අර කෝඩ් එක ක්‍රමවේදය අනුව පොඩි mathematically ඒකේ පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? අපි ඒක ගැන නිකන් මෙහෙම දැන් මම උදාහරණ අරන් තින්නේ මේක ගැන පැහැදිලි කරනකොට මේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි. ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එක ගැන උදාහරණ අරන් තින්නේ. හරිද? ඒ තමයි දැන් හිතන්න කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ ඊමේල් ඇඩ්‍රස් එක අනිත් අයට නොපෙනී තියෙයිද පෙනෙයිද? පෙනුනට අවුලක් නැද්ද? පෙනුනට ප්‍රශ්නයක් නැහැ නේ. ඒක හරියට එයාගේ පොදු යතුර වගේ. කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එක එයාගේ පොදු යතුර කොමන් මේ කී එක වගේ පබ්ලික් කී එක වගේ. එයාගේ ඊමේල් එකට ලොග් වෙන පාස්වර්ඩ් එක තියෙනවා. එතකොට මේ පාස්වර්ඩ් එක හැමෝම දන්නවද? නෑ. ඒක එයාගේ මොකක් වගේද? ප්‍රයිවට් කී එක වගේ. තේරුණාද? ආයතන අදහස හිතන්නකෝ. නිකමර හිතන්න එහෙම ඉදා ගන්නකෝ නිකමර හරිද? එහෙම ඉදාගෙන යමු අපි. එතකොට තමයි කතාව තේරෙන්නේ. එහෙනම් asymmetric key encryption වලදී අපිට ඕනේ යතුරු දෙකක්, ක්‍රමවේදයන් දෙකක්. ඒ ක්‍රමවේදයන් දෙක අපි දන්නවා public key and private key කියලා. public key එක හැමෝම දන්න එකක්, private key එක හැමෝම දන්නේ නැති එකක්. හරිද? When one key is used for encryption, the other can decrypt the cipher text back to the original plain text. එකකින් අපි encryption කරනකොට අනිත් එකෙන් තමයි decryption කරන්නේ. එකකින් අපි গুপ্ত ඡේදනය කරනකොට අනිත් එකෙන් විකේතනය කරනවා. ඒතර බලන්න මේකේ අදහස පෙන්නලා තියෙන විදිහ අසමමිතික යතුරු গুপ্ত ඡේදනය. එහෙම නැත්නම් asymmetric key encryption කියන ක්‍රමවේදයේදී මේක හොඳට තේරුම් ගන්න. මේක කතාව ටිකක් කතාව සරලයි. අර සරල උදාහරණ ඇසුරෙන් තේරුම් ගත්තොත් කතාව සරලයි. මේක මහා ප්‍රාණ විදියට හිතලා අමාරු කරගන්නත් පුළුවන් වුණා. මහා ප්‍රාණ විදියට හිතලා අමාරු කරගන්නත් පුළුවන්. අර මම කියපු සරල දෙයින් මේ අදහස ගන්න මේක ලේසි. හැබැයි තේරෙන්නේ මොකක් හරි තිබුණොත් මට chat එකේ හරි message එකක් දාලා අහන්න. ඔයගලන්ටත් ඕන ගේන්න අහන්න පුළුවන්. හරිද? අපි දැන් කතා කරා මෙතන වර්ග දෙකක් ගැන. හරිද? එකක් තමයි මොකද්ද? සමමිතික යතුරු গুপ্ত ඡේදනය. symmetric key encryption. ඒක පැහැදිලිද? පැහැදිලි. දෙවෙනි එක මොකද්ද? අසමමිතික යතුරු গুপ্ত ඡේදනය. asymmetric key encryption. මෙතනදී අපි පාවිච්චි කරන මෙච්චරයි මේකෙදි මතක තියාගන්න ගොඩක් ලොකෝ හිතන්න එපා. මේකෙදි අපි පාවිච්චි කරනවා කිව්වේ keys දෙකක්. keys දෙකක්. එතකොට යවන්නා ලබන්නා sender receiver ඇතුළු හැමෝටම keys දෙකක් තියෙනවා. මොනවද keys දෙක? private key public key. පොදු යතුරයි පෞද්ගලික යතුරයි. හරිද? එතකොට ඒ යතුරු දෙක පාවිච්චි කරලා අපි encryption එක කරන්නේ මෙහෙම. දත්තය තියෙනවා, data එක තියෙනවා. කේතන යතුරු encryption key එක වෙන්නේ ලබන්නාගේ පොදු යතුරු. මොකෙන්ද අපි encryption කරන්නේ? ලබන්නාගේ පොදු යතුරෙන්. නිකන් සරලව කිව්වොත් එහෙම මං කිය දැන් මම තමයි යවන්නේ. මම යවනවා මෙනුෂට. එතකොට මෙනුෂ තමයි කවුද? ලබන්නා. එතකොට මම මෙනුෂගේ දැන් මම කියපු උදාහරණය හැටියට මෙනුෂගේ පොදු යතුරු මොකක්ද? ඊමේල් ඇඩ්‍රස් එකද පාස්වර්ඩ් එකද? ඈ? ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට මට පුළුවන් මෙනුෂගේ ඊමේල් ඇඩ්‍රස් එක 2 කියන තැන දාලා මේල් එක යවන්න. හරිද? මොකද මම මෙනුෂගේ ඊමේල් ඇඩ්‍රස් එක දන්නවා, පොදු යතුරු දන්නවා. හැබැයි මම මෙනුෂගේ ඊමේල් පාස්වර්ඩ් දන්නවද? දන්නේ නැහැ. එතකොට මම මෙනුෂට ඊමේල් එක යවන්න නම් මම එයාගේ පාස්වර්ඩ් එක දැනගන්න ඕනේද? ඕන්නේ නැහැ. මම දැනගන්න ඕනේ යාගේ ඊමේල් ඇඩ්‍රස් එක විතරයි. හරි. මම යවනවා. යවනකොට ඔන්න දැන් එයාට විතරයි යන්නේ. දැන් මම මෙනුෂට යවන මේල් එක බලන්න පුළුවන්ද බියෝනෙට?
බලන්න පුළුවන් පාස්වර්ඩ් එක තියෙනවා නේද? එහෙම නැත්නම් බෑ. ආ එහෙනම් බලන්න බෑ. රයිට්. එතකොට දැන් ඔක මෙනු සෙලකට ගියාට පස්සේ මෙනු ෂෙ මොකද කරන්නේ? මෙනු ෂෙට මම එයාට යවපු ඊමේල් එක බලන්න නම් මෙනු ෂෙ ඊමේල් ඇඩ්‍රස් එක විතරක් ගහලා ඇතිද? බෑ. මෙනු ෂෙ මොකද්ද ගහන්න ඕනේ? රිසීවර්ස් ප්‍රයිවට් කී ලබන්නාගේ පෞද්ගලික අතුර. ආ මෙනු ෂෙක ඊමේල් පාස්වර්ඩ් එක ගහලා තමයි ඊමේල් එකට ලොග් වෙන්න ඕනේ. එහෙම ලොග් වුණොත් තමයි එයාට පුළුවන් මම යවපු මේල් එක බලන්න. පැහැදිලිද ඒක? තේරුණාද? ආ අන්න encryption decryption ක්‍රමවේදය. හරිද? ඔක තමයි සරලම උදාහරණය ඔකට ගන්න පුළුවන් පැහැදිලි කරන්න. ඊමේල් එකක් යවනවා කියන්නේ. තේරුණාද? එතකොට මම යවන්නා ලබන්නාගේ මොකෙන් encrypt කරලා දවන්නේ? අනිත් අයට ඒ ඒ මේල් එක යන එක මම වහන්නේ කොහොමද? එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ගහනවා. ලබන කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක. හෙවත් ඒකට අපි කියන්නේ යා ලබන්නාගේ පොදු යතුර පාවිච්චි කරලා තමයි යවන්නේ. දැන් ඔය WhatsApp වල end to end encryption වලත් ඒ වගේ තමයි. අපි දැන් එක්කෙනෙක්ගේ නම්බර් එකක් සේව් කරලා ඉවරලා අපි එයාට එයා අපේ නම් ලිස්ට් එකේ එයාගේ නම උඩ ක්ලික් කරලා එයාට මැසේජ් එක දැම්ම මම ඒ කියන්නේ අපි අර එයාගේ පබ්ලික් කී එකෙන් තමයි අපි එන්ක්‍රිප්ට් කරන්නේ. එතකොට එයා කෙලින්ම යන්නේ එයාගේ WhatsApp account එකට තමයි යන්නේ පරිදි. හරිද? ඊට පස්සේ විකේ තමයි අතුර තමයි ඩීක්‍රිප්ෂන් කී එක තමයි ලබන්නාගේ පෞද්ගලික අතුර අපි ඒකෙන් ඩීක්‍රිප්ට් කරනවා. කරාට පස්සේ නැවත අර තිබිච්ච தත්ත්වය ලැබෙනවා. හරිද? මෙන්න මම ඔය කියපු උදාහරණ. හරිද? In මෙන්න මේ කරුණ තුන වැදගත්. In asymmetric key encryption the recipient public key is used to encryption. අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ මේ කතාව. මේ වචන ඒ පිටින්ම කියන්න ඕනේ. කොහොමද? අසමමිතික යතුරු গুপ্ত කේතනයේදී গুপ্ত කේතනය කිරීමට භාවිතා කරන්නාගේ නෙමෙයි receiver ලබන්නාගේ. ඔව් sorry භාවිතා කරන්නේ ලබන්නාගේ පොදු යතුරයි. ලබන්නා කියන වචනේ යතුරේදී අවශ්‍යයි. පොදු යතුර කියන එක අවශ්‍යයි නේද? ආ එතකොට මේ වගේ සිංහල වචන ඉංග්‍රීසි වචනත් ඒ වචන ටික තියෙන්න ඕනේ හරි? පණිවිඩය ලබා නේද? පණිවිඩය එන කෙනාගේ එහෙම ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. ලබන්නා කියන එක තියෙන්න ඕනේ. නැත්නම් රිසීවර් කියන එක තියෙනවා. පොදු යතුර හැමෝටම පේන එක එහෙම ලියලා හරියන්නේ නැහැ. පොදු යතුර නම් පොදු යතුර කියලා තියෙන්න ඕනේ වචනේ. කීවර්ඩ් එක තියෙන්න ඕනේ හරි? The recipient private key is used to decrypt the message. මැසේජ් එක විකේතනය කරන්න ලෙහලා බලන්න ලබන කෙනාගේ පෞද්ගලික යතුර තියෙන්න ඕනේ. Consider the case where A sends a message to B. A කියන කෙනා Bට message එකක යන අවස්ථාවක් සැලකමු. හරිද? එතකොට public key එක pub A කියලා අපි කියනවා. pub A. පෞද්ගලික යතුර private key එක අපි කියනවා private A. private A. මම උදාහරණ ගත්තේ මොකද්ද? public key එකට email එක A ගේ private key එකට pw කියන password එක A ගේ. හරිනේ? ආ එතකොට A කියන කෙනා message එක යවන්නේ pub B ගේ. මොකද pub B කියන්නේ pub කියන්නේ පෞද්ගලික යතුරද? පොදු යතුරනේ පොදු යතුර. එතකොට කාගේ පොදු යතුරද B කියන්නේ? ආ මෙන්න මෙයාගේ. පොදු යතුර pub B කියන්නේ ලබන කෙනාගේ පෞද්ගලික පොදු යතුර. ඊට පස්සේ private B කියන්නේ ලබන කෙනාගේ පෞද්ගලික යතුර. එහෙනම් මම pub B වලින් තමයි මේක encrypt කරන්නේ. සරලව මතක තියාගන්න ඕනේ මෙච්චරයි. අසමමිතික යතුරු গুপ্ত කේතනයේදී asymmetric key encryption වලදී encrypt කරන්නේ receiver's public key. ලබන කෙනාගේ පෞද්ගලික යතුරෙන්. එයා ඒක විකේතනය කරන්නේ decrypt කරන්නේ private B ලබන කෙනාගේ පෞද්ගලික යතුරෙන්. තේරුණාද? එතකොට encrypt decrypt දෙකටම පාවිච්චි කරන්නේ ලබන කෙනාගේ යතුරු දෙක. තේරුණාද? ලබන කෙනාගේ යතුරු දෙක හරිනේ. ඕගොල්ලෝ යවන්නේ ඒ කෙනා මේල් එකක් කරනකොට ඕගොල්ලෝ යවන්නේ ඒ කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එකට. එයා එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක නේද? එයා මගේ ඊමේල් ඇඩ්‍රස් එක ගහලා පුළුවන්ද එයාගේ ඊමේල් එක බලන්න? පුළුවන් බලන්න නේ. බැරිත් නෑ. හරි. එහෙනම් ඉතින් මේ උඩ මගේ එක දෙන්න ඕනේ නෑ. ඉතින් කෙලින්ම ගිහලා කියනවා නේ. හරිද? ආ එහෙනම් එයා එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ගහලා බලන්න බෑ. එයා එයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට දාලා පාස්වර්ඩ් එක ගහලා තමයි එයාට බලන්න ඕන. තේරෙනවද මම කියපු කතාව? දීමෝනි තේරෙනවද වැඩේ? රයිට්. එහෙනම් අසමමිතික යතුරු গুপ্ত කේතනයේ asymmetric key encryption වලදී අනිවාර්යයෙන්ම encrypt කරන්නේ গুপ্ত කේතනය කරන්නේ ලබන්නාගේ පොදු යතුරෙන් receiver's public key. ඒක decrypt කරන්නේ ලබන්නාගේ පෞද්ගලික යතුරෙන් receiver's private key. පැහැදිලිද ඒක? හරිද? ආ එතකොට ඔන්න ඔය ටික අතිශයින් වැදගත් මේවට පාවිච්චි කරන උදාහරණය නේද? පොදු යතුර සඳහා email address එක, පෞද්ගලික යතුර සඳහා password එක නේ. දැන් මෙතන මේ මම example එක දෙන email A. ඒකේ email එක.
මෙතන PWA ඒකේ පාස්වර්ඩ් එක තමයි එයාගේ පෞද්ගලික යතුරු වෙන්නේ. ඒ අංකණයන් තේරෙනවද ඔයගලන්ට? මෙතන pub b කියලා කියන්නේ පෞද්ගලික පොදු යතුරු කාගේද? b ගේ. අපි මම මේක දාලා තියෙන උදාහරණේ email b b ගේ email එක. තේරුණානේ? ඊට පස්සේ මේක pwb b ගේ password එක. හරි නේද? ආ right. ඕක තමයි වැදගත් වෙන්නේ. පැහැදිලිද එහෙනම්? අදහස පැහැදිලි? හොඳටම? හරි. එහෙනම් අපි අසමමිතික යතුරු ගුප්ත කේතනේ ලියාගමු. මේක නෙමෙයි ලියන්න ඕනේ. මෙන්න මේක ඉස්සෙල්ලාම ලියන්න.